සටන දේශපාලන සංවාද සභාව අද අපි කල්පනා කරනවා වෙනද වගේම කතා බහකට යොමු වෙන්නට පළාත් සභා මැතිවරණ සූදානම් සහ මෙරට දේශපාලන පෙළ ගැස්ම යන මාතෘකාව පෙරට කරගනිමින් අපි දන්නවා මේ පසුගියදා රජය ප්‍රකාශයට පත් කළා ඊළඟ සති දෙක ඇතුළත පළාත් සභා කීපයක් විසිරුවා හරින වග ඉතින් මේ එළඹෙන්නේ මැතිවරණ සමයක් වග අපි හොඳාකාරවම දැන සිටියා රටම දැන සිටියා දැන් දේශපාලන කරලිය ඒ තවත් පළාත් සභා මැතිවරණයකින් පුනුසුම් වන වාතාවරණයකුයි එළඹෙමින් තිබෙන්නේ ඉතින් අද අපි ආරාධනා කළා මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මැතිතුමාට ඒ වගේම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී පද්මසිරි මැතිතුමාට ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මැතිතුමාට සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ චන්න ගලප්පති මැතිතුමාට අදත් මේ සභාවෙන් ප්‍රශ්න අහන්නට සුරංග සේනානායක මහතා සූදානම් වී සිටිනවා අපි හිතනවා රංග එයි කියලා නේ ජේ ශ්‍රී රංග සහභාගී වෙයි කියලා ඒ වගේම අශෝක ඩයස් මහතා අදත් තීරණ කර්තව්‍ය සිටිනවා අශෝක දේශපාලන වාතාවරණ සහ මැතිවරණ පෙළගැස්ම චන්ද්‍ර කිව්වා වගේම රජයේ පැත්තෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා දෙසැම්බර් 28 වෙනකොට බස්නාහිර සහ දකුණු පළාත් සභා විසිරුවා හරිනවයි කියන එක මේ ප්‍රකාශයත් එක්කම තර්මක අතිරණාත්මක ස්වරූපයෙන් තිබුණු කාරණා දෙකක් නිරවුල් වෙනවා එකක් තමයි බලය බෙදෙන ඒකක හැටියට පළාත් සභා ක්‍රමයේ ඔසේ අපි ඉස්සරහට යනවාද එහෙම නැත්නම් අපි වෙනත් යාන්ත්‍රණයක් වෙත ගමන් කරනවාද කියන සංවාදය රට ඇතුළේ තිබුණා හැබැයි මේකෙන් තහවුරු වෙනවා අපි තවත් වසර 4කට 5කට ඉස්සරහට යනවා පළාත් සභා ක්‍රමයත් එක්ක කියලා අනිත් පැත්තෙන් අපි මැතිවරණ වලට යන්නේ මනාප ක්‍රමය කේන්ද්‍ර කරගත් ආකෘතියෙන්ද එහෙම නැත්නම් කේවල ආසන ක්‍රමයෙන්ද කියන කාරණය පිළිබඳ සංවාදයක් රටේ තිබුණා ඒක නැවත තහවුරු වෙනවා අපි මේ මනාප ක්‍රමයත් එක්කයි මේ ඉදිරි පළාත් සභා මැතිවරණ සටනට යන්නේ කවුරු දන්නවා බස්නාහිර සහ දකුණ කියන්නේ ලංකාවේ ශාස්ත්‍රීයකම පළාත් දෙක ආර්ථිකමය වශයෙන් ඒ නිසාම අපේක්ෂකත්වයේ අපේක්ෂා කරන අය දැනටමත් තමන්ගේ ප්‍රචාරක වැඩ ආරම්භ කරලා තියෙනවා පත්‍ර දැන්නම් දානවා පෝස්ටර් උත් මම දැක්කා කීපයක් මේ වෙනකොටම ඇවිල්ලා තියෙනවා පක්ෂ මාරු කරනවා සමහරු අපේක්ෂකත්වයේ අපේක්ෂා කරනවා මේ සියල්ල එක්ක උණුසුම් දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයක පෙරනිමිති හොඳටම දකින්න පුළුවන් ඒ ගැන මම හිතන්නේ මේ සභාවේදී අද අපිට වඩා හරවත් හොඳ සංවාදයකට යන්න අවස්ථාව තියෙනවායි කියලා. සුති අශෝක අපි මුල්ම අවස්ථාව මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමාවෙන්. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජනය කරන නීතිඥ චන්න ගලප්පති මැතිතුමාට. ඔබතුමාටයි අවස්ථාව. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා සිරස ආයතනයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වෙනුවෙන් අපට එම සටන වැඩසටහන සඳහා සහභාගී වීමට අවසර දීම ගැන දැන් අද පළාත් සභා මැතිවරණ සූදානම සහ මෙරට දේශපාලන පෙළ ගැස්ම අරබයා සංවාදයක් ඇති කරන්න සූදානම් වෙන්නේ දැන් පළාත් සභා මැතිවරණ සූදානම කියලා ගත්තහම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වශයෙන් මම හිතන්නේ අපි තමයි ඉදිරියෙන්ම ඉන්නේ සූදානම අතින් මොකද අපි අපේ මැතිවරණ සටන ආරම්භ කළේ දැන්ට මාසයකට පමණ පෙර ඒ කියන්නේ මේ දකුණු පළාත් සභා සහ අනෙකුත් නොපැවත් වූ පළාත් සභා අරබයා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේ නායක සරත් වොන්සේක මැතිතුමා ඒ සම්බන්ධ විධිමත් සැලැස්මක් අනිත් අයත් සමග සාකච්ඡා කළා හදලා ඒ සැලැස්ම ඉදිරියට දැන් ක්‍රියාත්මක වෙමින් යනවා මම දැන් අනිත් පක්ෂ කිසිම සූදානමක් තවම නොමැතිව තියෙන තත්ත්වයන් තුළ අපි තමයි දැන්ට ඒ සූදානම ඇති කරගෙන ඒ ඔස්සේ ගමන් කරමින් සිටින්නේ ඒ පදනම මත අපි දැනට දකුණු පළාතේ රැස්වීම් ගණනාවක් පැවැත්තුවා ඉතාම සාර්ථක රැස්වීම් ගණනාවක් අපේ පක්ෂ නායකතුමා සියලුම රැස්වීම්
වලට සහභාගී වුණා එතුමා ඊට අමතරව බස්නාහිර අපි දැන්ට රැසීම් ගණනාවක් පවත්වලා තියෙනවා එතකොට ඒ එපමණක් නෙවෙයි ඌව පළාතේ පවා අපි බලාපොරොත්තු වුණා රජයේ මේ පළාත් සභා තුනම එක විට විසිරුවයි කියලා ඒ බලාපොරොත්තුව මත අපි ඌව පළාතේ පවා අපේ සූදානම ප්‍රකට කරලා පෙන්නුවා ඒ අනුව අපි ඌව පළාතෙත් විශාල රැසීම් ගණනාවක් කරා බොහෝ තැන්වල දැන් විශේෂයෙන්ම දකුණු පළාතේ දික්වැල්ල එහෙම අපේ රැස්වීමට අවසර දුන්නේ නැහැ ඔය දික්වැල්ල කියන්නේ මේ ජනාධිපති තුමන්ගේ ගමට බොහොම කිට්ටු තැනක් අපේ රැස්වීමට අවසරයක් දුන්නේ නැහැ අවසර නොදී විශාල බාධාවල් අපේ රැස්වීමට ඇති කළා එතකොට තවත් ස්ථාන දෙකක විතර අපේ රැස්වීම වලට අවසර දුන්නේ නැහැ එතකොට අපි ඒ අවසර දීමට හේතු කිසිවක් අපිට ප්‍රකාශ කරේ නැහැ මොකක් හරි යම් කිසි දෙයකට අවසර දෙන්නේ නැත්නම් ඒකට සාධාරණ හේතු තියෙන්න ඕනේ එහෙම සාධාරණ හේතු ඉදිරිපත් කළේ නැහැ අපි කොහේ හෝ නමුත් අපේ අදහස් ජනතාවට ප්‍රකාශ කරන මාර්ග අපි පාදගත්තා ඒ ආකාරයට අපි මේ ප්‍රදේශ දෙකේම මැතිවරණ සටන මේ වන විට ආරම්භ කරලා ඉදිරියට ගෙන යමින් පවතිනවා දැන් ඊළඟට මේකට මේ වැඩසටහනේ එකතු කරලා තියෙනවා මෙරට දේශපාලන පෙළ ගැස්ම ඉතින් දේශපාලන පෙළ ගැස්ම ගැන කතා කරනකොට ඉස්සලා දේශපාලනය ගැන කතා කරන්න වෙනවා දැන් තියෙන ප්‍රශ්නේ මේ දේශේ පාලනයක් තියෙනවද කියන එක ඊළඟ ප්‍රශ්නය මේ පාලනය මේ ආකාරයට ගමන් කළොත් දේශයක් ඉතුරු වෙයිද කියන එක තමයි දැන් අපි ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නය මොකද දැන් ගත්තහම දැන් මෑත අවදියේ දේශපාලන රටාව අපි ගත්තහම වෙනත් කිසිදු කාලයකට වඩා සදාචාරය ඉතාමත්ම තදින් බිඳ වැටෙමින් පවතිනවා සදාචාරයේ බිඳ වැටෙමින් පවතින බවට වූ සාධක ගණනාවක් ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සදාචාරයේ බිඳ වැටෙන සාධක වලට හේතුව බවට පත් වෙලා තිනවා ඒ දේ පවා තදින් දේශපාලනී කරන්නේ දැන් සදාචාරයේ බිඳ වැටීමට මූලික හේතු වෙලා තියෙන දේශපාලඥයෝ විශාල වශයෙන් සදාචාර විරෝධී ක්‍රියාවන් වලට යොමු වෙලා තිබෙනවා ඒ ක්‍රියාවන් වලට යොමු වීම නැවැත්වීමේ ප්‍රවණතාවයක් කිසිදු තැනක දක්නට නැහැ ඒවා නිකන් ගණන් නොගන්නා තත්ත්වයට අර සමහර දේශපාලඥයන් කරන සදාචාර විරෝධී වැඩ නිකන් බාල දරුවන් කරන හුරතල් වැඩ තියෙන්නේ හුරතල් වැඩ වශයෙන් නොසලකා හරින ගතියක් තියෙනවා වගේ පේනවා ඉතින් ඒ ආකාරයට මේ සදාචාරය බිඳ වැටෙමින් පවතිනවා රටේ විශාල ආකාරයට ඒ එතකොට ගත්තහම ආර්ථිකය දැන් මේ රජය බොහෝ විට ප්‍රකාශ කරනවා 8%ට ආසන්න හෝ 8% වර්ධන වේගයක් දැන් ආර්ථික වර්ධන වේගයක් ලබාගෙන තිබෙනවායි කියලා. දැන් රටක ආර්ථික වර්ධන වේගය මනින හොඳම සාධකය තමයි රටේ ජනතාවගේ මේ ජීවන තත්ත්වය. මොකද ආර්ථික වර්ධන වේගය වර්ධනය කියන්නේ දියුණු වෙනවා කියන එක. වර්ධන වේගයක් ඇති වෙනවා නම් රටේ ජනතාවගේ ආර්ථිකය ඊටාම සුබවාදී තත්ත්වයට පත් වෙනවා. එහෙම කිසිදු පෙනීමක් අවම වශයෙන් මේ මූණතින්වත් පෙනීමක් දක්න්නේ නැහැ ජනතාව විශාල වශයෙන් ආර්ථික මේ දුෂ්කරතාවලට පත් වෙලා ඉන්නවා ඒක අපි යනකොට රටේ තොටේ පාරේ හැමතැනම ඒ තත්ත්වය දැකෙනවා ඉතින් මේ ආකාරයටයි මේ දේශපාලන පෙළ ගැස්ම තියෙන්නේ ඉදිරි කරුණු ඉදිරි අවස්ථාවකදී මා කියන්න බලාපොරොත්තු වෙමි මිලක අවස්ථාව කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය කෑගල්ල ජිල් පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී පද්මසිරි මැතිතුමා මම ප්‍රථම කොටම ස්තුතිවන්ත වෙනවා අද මෙම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව සිරස මාධ්‍ය ආයතනයට ඒ වගේම අද දවසේ මෙම වැඩසටහන සාර්ථක කිරීමට සහභාගී සිටින ප්‍රේක්ෂකගාරයටත් ඒ වගේම නිවේදක මහතුරුන් ඇතුළු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත් දෙකේ ඉතාම විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන එම උණුසුම මැකියාමටත් පෙර දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයට අපට යන්න සිද්ධ වෙලා තියෙනවා මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ නියෝජනය කරමින් අද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ එම මැතිවරණයේදී අපි සන්ධානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට වෙහෙස වෙමින් අප පක්ෂයේ නියෝජිතින් දෙදෙනෙක් මධ්‍යම පළාතේ සිසේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒ වගේම වයඹ කුරුණෑගල දිස්ත්‍රික්කෙනුත් ජයග්‍රහණය ලබා ගැනීමට අපට පුළුවන්කම ලැබුණා ඒ වගේම
මේ පෙළගැහෙන දේශපාලන ප්‍රවාහය තුල ඉතාම පැහැදිලිව පේනවා මේ රටේ ප්‍රබලම දේශපාලන සංවිධානය ඒ වගේම ජනතාව ඒක රාශිය වෙන සංවිධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන එක අද ඉතාම පැහැදිලි පසුගිය මැතිවරණ සෑම එකකින්ම එන්න එන්නම මැතිවරණ ජය තහවුරු කරගනිමින් ඇවිල්ලා තියෙනවා ඉතින් අපි මනින්නේ කොහොමද රජයේක සාර්ථක පැත්ත ජනතාව තුලින් තමයි මනින්න තිබෙන්නේ ආර්ථික වශයෙන් දියුණුවක් නැහැ කියනවා ආර්ථික වේගය මදි කියනවා නමුත් මැතිවරණවල ජනතාව පැහැදිලිවම රජයේ ජයග්‍රහණය කරනවා ඒ කියන්නේ එකම විශ්වාසයේ බවට පත් වෙලා තියෙන්නේ වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඕන මාණ්ඩුවක අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් මෙතෙක් පැවති රජයන් අතරින් ජනතාවට දැනෙන ගමට දැනෙන නගරයට දැනෙන සංවර්ධනයකුත් සමග විශේෂයෙන් යටිතල පහසුකම් දියුණු කරමින් යන ජනතාවාදී ගමනක් ඒ නිසා ඒ යම් යම් අඩුපාඩු ප්‍රශ්න තිබුණත් අනිකුත් පක්ෂත් එක්ක සංසන්දනය කරලා ජනතාව අවසානයේදී තීරණය දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළයේ තමයි අපිට එකම ගැලවුම කියන විදිහටයි ඡන්ද පාවිච්චි වෙන්නේ. ඉතින් ඒකයි අපිට පේන්නේ අපි බලමු අපේ සංවාද වටේ තුල මතුවෙන කරුණු උඩ ඉදිරි අවස්ථාවකදී ඒකට තවත් කරුණු එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. සිදිය උතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මැතිතුමා. ඔව්. ස්තුතියි චන්දන. සිරස ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපිට මෙම ආරාධනය කිරීම පිළිබඳව. දැන් පළාත් සභා මැතිවරණය සහ රටේ දේශපාලන පෙළගැස්ම ගැන කතා කරද්දී දැන් අපි සාකච්ඡා මැදින් පටන් ගත්තොත් අපේ රටේ ආණ්ඩුවට ඡන්දන පිරිසක් ඉන්නවා. හැබැයි අති බහුතර පිරිසක් පුරවැසි වශයෙන් කල්පනා කරොත් මුණ ගැහෙන කතා බහ කරන අපිට පේන අහන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුව ගැන මිනිස්සු මෙච්චර කලකිරලා ඉඳෙද්දි කොහොමද මේ ආණ්ඩුව ඡන්ද දෙන්නේ? ඔක තමයි සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ආණ්ඩුව ඡන්ද දෙන පිරිසක් ඉන්නේ ඒගොල්ලන්ගේ අයිති සම්බන්ධ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. නමුත් මේක තියෙනවා. මොකද ජනතාව ආණ්ඩුවට ඡන්ද දුන්න අය නොදුන්න අය පොදුවේ ආණ්ඩුවේ ගමන පිළිබඳව සතුටුදායක තත්ත්වයක නැහැ. තදබල විරෝධයේ සිට අඩු විරෝධය දක්වා විරෝධයක තමයි. එතකොට අපි ඒ නිසා මේ පළාත් සභා මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ගත්තොත් මම ඉදිරිපත්වදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කරුණු කාරණා සහිත. දැන් දේශපාලන පෙළගැස්ම ගත්තොත් මොකද්ද තිබෙන්නේ? කුඩු කාර්යෝ, කැසිනෝ කාර්යෝ, එතනෝල් කාර්යෝ, විශාල මට්ටමේ මිනිමරුම් කරන ප්‍රධාන දේශපාලන ව්‍යාපාරික ඉහළ තලවල පුද්ගලයන් ප්‍රසිද්ධියේ ඒ කටයුතු වල නිරත වෙලා අතට අහු වෙලා නිදහස් ලබන දේශපාලන ප්‍රවණතාවයක් කලිනුත් මේ රටේ තිබුණා එක්සත් ජාතික පක්ෂය ගොඩනගනමුත් ඒකුත් තිබුණා දැන් ඒක වර්තමානයේදී වේගෙන් වැඩි වෙමින් තිබෙනවා ඒක ඒක දේශපාලන ප්‍රවණතාවක් ඒ වගේම ජනාධිපතිවරයා ඇතුළු පවුලේ උතුමාට ගරුත්වය අරගෙන ඔක්කොම ඇති නමුත් අපි දේශපාලන වශයෙන් අපි ලකිනවා පැහැදිලි කාරණාවක් විතර ජාත ජනාධිපතිවරයා ඇතුළු පවුල තමයි ශ්‍රී ලංකා අදහස් පක්ෂ විධායක සභාව මධ්‍යම කාරක සභාව පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුව මේ සියල් ආසන සංවිධායක මේක ඔක්කොම පාලනය කරගෙන යට කරගෙන ඉන්නේ. මෑත කාලේ අපි දකින දේශපාලන ප්‍රවණතාවක් තිබෙනවා ඒකට විරුද්ධව කරල ගැසීම. ප්‍රාදේශ සභා පෝලිමට පරදිනවා. ඒ පරදින්නේ මොන සත්‍යේතනාවෙන්ද කියන එක වෙන විවාදයක්. නමුත් ඉතාල පැහැදිලි ඔහේ හිටපුවාම හිටපු කට්ටිය දැන් එහෙම ඉන්නේ නැහැ. විශේෂයෙන්ම මෙතන අපි දකිනවා ප්‍රාදේශ සභා මන්ත්‍රීන්ට වඩා ආසන සංවිධායක සහෝදරු තමයි ආසන සංවිධායකවරු තමයි මේ 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 කැරලිකාරීත්වය පිටිපස්සේ ඉන්නේ. ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ තියලා එලවන්න කලින් එහෙනම් වලන්න ඕන කම තියෙනවා ඒ අර අයග. මම ඒක නෙමෙයි කියන්නේ. එහෙම ප්‍රවණතාවයකුත් තියෙනවා. දැන් මම අර ප්‍රශ්නේ උත්තර දීලා මගේ කතාව අවසන් කරන්නම් පළවෙනි වටේදී. එස ඔයගේ ප්‍රවණතාවයන් තියෙනවා. ආතික කඳා වැටීම ඔවත් තිබෙනවා. ජාත්‍යන්තර ඇඟිලි ගැසීම ඔවත් තිබෙනවා. කොහොමද මේ ආණ්ඩුව මෙහෙම යන්නේ? අපි ජනතාවට දකි කියන දේ තමයි සාමාන්‍ය ලෝක පිළිගත් දෙයක් තමයි චන්දන දූෂිත ආණ්ඩු පරාජයටපත් කරන්න අමාරුයි එළවනවා මිසක්. මම ජනමතයට ශ්‍රී ලංකා අදහස් පාක්ෂිකයන්ගේ ජනමතයට දිසි ගෞරවය ඇතුව කියන්නේ. ඒගොල්ලෝ මේ ආණ්ඩුවට ඡන්ද දීම පිළිබඳව කිසිම
දේශසහගත හැඟීමකින් නෙමෙයි. ඒකට හේතුව මේ අපේ රටේ මේ දේශපාලනඥ විතරක් නෙමෙයි. අද මේ රටේ දේශපාලන නායකත්වය, ව්‍යාපාරික නායකත්වය, නිලධාරී නායකත්වය, නීතිය සහ අධිකරණ නායකත්වය, මාධ්‍ය නායකත්වය, ආගමික නායකත්වය. මේ ප්‍රධාන නායකත්වය මේ සමාජය හැදලා තියෙන මේවා ඉන්නේ. පොදු ජනතාව පැත්තක තිබ්බෝ. මේ පිරමීඩ හයේම මුදුනේ ඉන්නේ අති බහුතරයක් දූෂිතය. තම උදාහරණයක් කියන්නේ. දැන් මම පිළිවෙත් ඉක්මනට කියනවා මම කියනවා 100%ක වගේම මම සහ මගේ පක්ෂය අරගෙන මම කතා කරන්නේ. දැන් කුඩු කන්ටේනරයක් අහු වුණා. ඒක නිදහස් කරන්න ලියුම්ගේ ආගමැතිවරයා. අඩුම ගානේ පරික්ෂණයක් නැහැ. එතනෝල් වංචාවට ඇමතිවරු එක් සහ මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරලා වාර්තාවක් දාලා තිනෝ කස්ටම් එකේ. පරික්ෂණයක් නැහැ. ඔබ දන්නවා මීට අවුරුදු දෙකකට කලින් විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධික ලේකම්වරයා උඩප්පු වෙදී කුඩු කිලෝ 4ක් එක අහු වුණා. පරික්ෂණයක් නැහැ. ඊට පස්සේ මාවිල්ලාරු වන්දි වංචා කල් අහු වුණා ඒක ඇමතිවරයෙක්. මේ ළඟදී ගජනාධිපතිතුමා ගෙදර යන ගමන් කැබිනට් ඇමතිකමක් දීගෙන ගියා එතුමාට. පරික්ෂණයක් නැහැ. ජනාධිපතිවරයා ඝාතනය කරන්න කළු කොටින්ට නමාතැන් දුන්න පුද්ගලයා අද ඇමතිවරයෙක් විතර ආණ්ඩුවේ ඉන්නවා. ගම් වශයෙන් කියන්න පුළුවන් ඉස්සරහට පිරමීඩු සූදුර සම්බන්ධ පුද්ගලයාද බැංකුවක ලොක්කෙක් විදිහට ඉන්නවා මහා බැංකුව අධිපතිවරයා වශයෙන් ඉන්නවා එතන මට දැන් පොලිමක් කියන්න පුළුවන් එතකොට මේ කොහොමද මේවා යන්නේ චන්දන දැන් මාධ්‍යාවට අවසන් කරන්න යාන ගිනි තිබ්බා අවසන් කරන්න යන්නේ තමයි දේශපාලනන්ට බලය රක ගැනීම සඳහා කරන සියලුම මගඩි වැඩ කරගෙන යනවා හැබැයි ඒවත් දඬුවම් කරන්න අදාල කරන ආයතන මුකුත් කරන්නේ නැහැ මොකද ඒවත් එක පැත්තකින් දූෂිතයන්ගෙන් පුරවලා තියෙනවා අනිත් පැත්තෙන් බය කරලා තිබෙනවා අනිත් පැත්තෙන් ඒ නිසා අපි මේ රට ජනතාවට කියන්නේ පළාත් සභා මැතිවරණේ ජනතා ක්‍රියාකාරීත්වය දැන් මේ වගේ ඉරිස මේ වගේ ආණ්ඩුලිය සාධාරණ ඡන්දයක් දිනා ගන්න අතිශය අමාරුයි ජනතා ක්‍රියාකාරීත්වයක් නොතිබුණු ඒ නිසා අපි කියන්නේ මේ රටේ පොදු ජනතාව UNPC ශ්‍රී ලංකා JP ඔක්කොටම තියෙන එක දෙයක් තමයි ජනතාවක් වශයෙන් ඉස්සරහට අවිලා අවම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ රැකගැනීම වෙනුවෙන් පෙළ ගැසීම තමයි අපි නම් දකින්නේ මේ මොහොතේ එකම දේශපාලන භාවිතාව පොදුවේ ජනතාවක් වශයෙන් කල්පනා සුති සුති අපි මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මැතිතුමා මම විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා මේ සටන වැඩසටහන සඳහා ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම චන්දන අද පවතින මේ විවාදයට මාතෘකාව දීලා තියෙන පළාත් සභා මැතිවරණ සූදානම සහ මෙරට දේශපාලන පෙළ ගැස්ම අද වැඩසටහනේ මාතෘකා දෙකක් තියෙනවා ඒ දෙක අපි කතා කරන්න ඕන නමුත් විනාඩි 4යි පළවෙනි වටේ තියෙන්නේ දෙන්නෙක්ගේ ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තරයක් දෙන්නත් ඕන මම මුලින්ම අපේ රටේ පළාත් සභා ඉතිහාසයේ ඉඳලා කතා කරන්න ඕනේ නැහැ නමුත් පළාත් සභා ඉතිහාසයක විනාඩියෙන් කියනවා නම් අද පළාත් සභාව වෙනුවෙන් නියෝජනය වෙනවා පළාත් සභාවට පක්ෂ වෙච්ච සහ විපක්ෂ වෙච්ච අය. එහෙනම් ඒ ඉතිහාසයක වචනයෙන් කිව්වොත් පළාත් සභාව වෙනස් කිරීම සඳහා ජීවිත පූජා කරපු අයත් අද පළාත් සභාව වෙනුවෙන් ඉන්නවා. සහ පළාත් සභාවේ තියෙන தත්ත්වය මේ රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා ඒක රට අවශ්‍යද නැද්ද කියන කාරණේ ඉදිරියට යනවා. දේශපාලන පෙළ ගැස්මයි මැතිවරණයයි දෙකක් නෙමෙයි එකක්. චන්දන අපේ රටේ ඉතිහාසයේ මිනිස්සු හැමදාම කතා කරේ අපේ රටේ නොතිබිය යුතු දේවල් පොළවේ තියෙනවා කියන කාරණේ. ඒක වෙනස් කරන්න මහජන බලය ලැබිච්ච දවසේ ඉඳලා තමන්ගේ ස්වර්ණචල ඡන්ද බලය ලැබිච්ච දවසේ නම් ඡන්දේ පාවිච්චි කරා. පක්ෂවලට නායකයන්ට දුන්නා. ඒ නායකයෝ සමහර වෙලාවට ජනතාව අපේක්ෂා කර දේවල් ඉටු කරේ නැහැ. ජනතාව අපේක්ෂා නොකළ දේවල් ඉටු කරා. ඒ අතරින් ආසන්නවම ගත්තොත් 2002 ගත්ත වෙලාවේ සජ්ජාතික පක්ෂ ආණ්ඩුව රටේ ජනතාව ඡන්දෙ දුන්න එක්සත් ජාතික පක්ෂියොත් හිතුවේ නැහැ ප්‍රභාකරණික සාමගි උසුමක් අත්සන් කරගනී කියලා රට දෙකට බෙදා ගන්න. මේ කොළ කෑල්ලකින් රට දෙකට බෙදා ගන්න කටයුතු කරයි කියලා හිතුවේ නැහැ කවදාත් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ දීපුවා 2002 දී. ඒ දේවල් ඉතිහාසෙ සිදු වුණා. හැබැයි ඒ වගේම රටේ ජනතාවට රට පිළිබඳව තීන්දුවක් ගන්න අවස්ථාවක් ලැබුණා 2005 දී. ඉතින් රටේ ජනතාව තීන්දුවක් අරගෙන එක පැත්තකින් යලිපුදුම ශ්‍රී ලංකා වැඩපිළිවෙල දේශපාලන කුණුවක් කියලා දාලා මහින්ද චින්තන වැඩපිළිවෙල මේ රටේ ජනතාවට ඉදිරියට ගෙනියන්න අවස්ථාවක් ලැබුණා. අද මේ මහින්ද චින්තන වැඩපිළිවෙල මේ රටේ දේශපාලන පෙළ ගැස්ම සහ ඒ වගේම මැතිවරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන පණ ගන්න බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපේ බිමල් මන්ත්‍රීතුමා මේ ස්ථානයේ ඉන්නවා. අනිත් අපේ විපක්ෂය මේ ස්ථානවල ඉන්නවා. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැති නිසා ඒගොල්ලෝ ඒ පිළිබඳව කතා කරනවා. සම මේ දේශපාලන වැඩපිළිවෙල තුල රජයට
පවතින ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ශක්තිය වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපේ මධ්‍යම පළාතේ මේ නියෝජනය කරන චන්ද ගලප්පත්‍රි මැතිතුමා සඳහන් කරපු කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි මේ ඉදිරියෙන්ම මේ මැතිවරණේ එතුමල්ලගේ දේශපාලන පක්ෂයේ ඉන්නවා කියලා. ඒක මම නම් විශ්වාස කරන්නේ නැහැ. එතුමල්ල මේ මැතිවරණේ විතරක් නෙමෙයි ඔවුන් පක්ෂයක් විදිහට වැඩපිළිවෙලක් හදාගන්න මේ ඔවුන් පක්ෂයක් ඉදිරි ඉදිරියට යෑමේ ක්‍රියාදාමයේ සඳහා ඔවුන්ටම බාධාවන් තියෙන දේවල් ඉවත් කරගන්න ඕන. ඒ බාධාවන් ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල සඳහා තමයි ඔවුන් පියවර ගත්තේ මුලින්ම. ඔවුන්ගේ නායකතුමා සහ ඒ දේශපාලන පක්ෂයට ඉඩක් තිබුණේ නැහැ ඔවුන් පෙනී හිටපු දේශපාලන මතවාදය තුල. නිසා ඒකෙන් බැහැර වෙලා අලුත් වැඩපිළිවෙලකට යන්න සිදු වුණා. ඒ හින්දා තමයි මුළු දිස්ත්‍රික්කයේම සෑම දිස්ත්‍රික්කයකම ලංකා පුරාම එහෙම වැඩපිළිවෙලකට ගියේ. සා මේ දේශපාලන වැඩපිළිවෙල තුළ ඔවුන් ඉදිරියෙන් නැ ඉදිරියෙන් සිටින එකම දේශපාලන ව්‍යාපාරේ මහින්ද චින්තන දේශපාලන ව්‍යාපාරේ පමණයි. ඊට එහා වෙන ව්‍යාපාරයක් නැහැ. දැන් අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා අපි හිරෝ මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණානුව දේශපාලන වශයෙන් කාරණා ඒ වගේම අවලාද මේ සියලු කාරණා කිව්වා. රටේ පවතින විවිධ මේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඒවා ගැන කිව්වා. ඒව අපිට කතා කරන්න පුළුවන්. ඒ ගැන කතා කරනවා වගේම ඒ දේශපාලනේ කතා කරන දේශපාලන පක්ෂවල ඉතිහාසය ගැන කතා කර යුතුයි. ඒ දේශපාලන පක්ෂවල මේ ක්‍රමයේ වෙනස් කරන්න හරි ඒ ක්‍රමයේ ඉදිරියට ගෙනියන්න හරි දායක වෙච්ච ආකාරය මොකද්ද කියන එකත් අපිට ප්‍රශ්න තියෙනවා. සම මං හිතන්නේ කාඩවත් ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා කාඩවත් චෝදනා කරන්න ඉස්සෙල්ලා ඒ කාරණා තමන්ගේම නියෝජනය කරන දේශපාලන පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද නැති කියන කාරණාත් ප්‍රශ්නයක්. වෙනත් මතවාදයකට ඉඩක් තියෙනවද? ඒ මතවාදයේ ජයග්‍රහණය කිරීමට හැකියාව තියෙනවද කියන කාරණේ එක දෙයක්. ඒ වගේම තමන් අනුමත නොකරන වැඩපිළිවෙල වෙනස් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකට අනුගත වෙනවද? එහෙම නැත්නම් වෙනත් වැඩපිළිවෙලකට අනුගත වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. සම මම දකින්නේ මේ කාරණා තුල මාර්තුකා විදිහට අපි මේ පළාත් සභා මැතිවරණය අපි ආරම්භ කරන කතා කරනවා. ඒ වගේම දේශපාලන පෙළ ගැස්ම ගැන කතා කරනවා. අපි ඉතා ආසන්නයේම දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයට මුහුණ දෙනවා. දැන් මේ විදිහට මේ කතා කරගෙන ගිහිල්ලා මැතිවරණේ පටන් ගත්තට පස්සේ මේ සටන වැඩසටහන වගේම කතා කරොත් එකම සටනයි තියෙන්නේ තනි සටනක් විතරයි සඳහන්ට පමණයි. වෙනත් කිසිදු දෙනෙක් මේ දේශපාලන පොළවේ මැතිවරණ වේදිකාවේ නැහැ. මොකද ඔවුන්ට වැඩපිළිලක් නැහැ. අවලාදේ අපහාසයේ විතරයි බොරුව සහ වංචාව පෙළගස්සලා දේශපාලන වැඩපිළිලක් හදාගන්න. අද මේ කුඩු කන්ටේනරේ ගැන කතා කරන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. දේශපාලන වැඩසටහනක් නැති නිසා දේශපාලන වශයෙන් බෙහෙද ඇති කළා දේශපාලන වශයෙන් ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්නය තුල තමන්ගේ ජයග්‍රහණ මාව තෝරා ගැනීම වැඩපිළිවෙල තියෙනවා. ඒක අපි පුළුල්ල ඔන්න කතා කරන්න. ඒ ආකාරයෙන් ගත්තොත් මේ ඉදිරි පළාත් සභා මැතිවරණයත් හෙට පායන ඉරුහා සමානවම අනිවාර්යෙන් සම්දාන ජයග්‍රහණ ඒකාන්තයි. කොමසිටි අපි විරාමයකට යනවා. ඉන් අනතුරුව නැවතත් සටන සංවාදයේ සමග එකතු වෙමු.